අද දිනෙත් දමිතා බේරත්න මැතිණිය බැහැ දකින්නට මම පැමිණියා. ඇයගේ සුව දුක් විමසලා අපිට බලාපොරොත්තු අපිට ප්‍රාර්ථනාව එතුමියට ඉතාමත් ඉක්මනින් ඒ ලැබිය යුතු නිත්‍යානුකූල නිදහස ලැබෙයි කියලා. විශේෂයෙන්ම මම තරයේ හෙලා දකිනවා මේ රටේ පොදු ජන අරගලයට නායකත්වය ලබා දුන්නු දමිතා බේරත්න මැතිණිය වැනි ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලින් මේ වර්තමාන රජය දඩයම් කිරීම පිළිබඳව. මේ රටේ නිදහස් නිවහල් අයිතිය ජනතා අයිතිය පොදුජන අයිතිය කිසිදු කෙනෙකුට ඉවත් කරන්නට බැහැ. ජනතාව දඩයම් කරන්නට බැහැ. අද තරුණයින්ව දඩයම් කරනවා. අද තරුණ පරපුර දඩයම් කරනවා. අද අරගලයේ නායක නායිකාවන් දඩයම් කරනවා. සිවිල් ප්‍රජාව දඩයම් කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුතු දෙයක්. ඒ නිසා විශේෂයෙන්ම දමිතා බේරත්න මැතිණියගේ ඉක්මන් නිදහස සාක්ෂාත් කරන්නයි කියලා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි බල කර සිටිනවා. අපි ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ දඩේම නතර කරන්න. කරුණා කරලා මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උදුරා ගන්නා වෙනුවට රජයෙන් ඉල්ලීමක් කරනවා ඒව ආරක්ෂා කරන්නයි කියලා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ දමිතා බේරත්න මැතිණියත් එක්ක අපි එකට හිට ගන්නවා. ඇයගේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඉක්මන් නිදහස ඇයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිදහස සාක්ෂාත් කරන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට වහා කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. දමිතා බේරත්න මැතිණිය අපි සලකන්නේ ඇත්ත වශයෙන්ම දේශපාලනය නිසා හිරගෙදරට ආපු පුද්ගලෙක් හැටියට. එහෙනම් ඇය දේශපාලන සිරකරුවෙක්. දේශපාලන සිරකරුවන්ට අපේ රටේ එවන් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට කිසිම ආණ්ඩුවකට කිසිම ජගතෙකුට තැනක් නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඇය වෙනුවෙන් පෙනී සිටිනවා. අනිවාර්යයෙන්ම ඇය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරනවා. එතුමියත් එක්ක මම සාකච්ඡා කරා. මං හිතන්නේ බන්ධනාගාරයේ සිටින නිලධාරී මහත්මීන් යම් යම් සීමා බන්ධනයන් තුළ ඇයව රැක බලා ගන්නට කටයුතු කරනවා. එනිසා ඇය මේ වන විටත් බන්ධනාගාරගත සිටින නිසා මම ඒ ගැන වැඩිදුර කතා කරන්නට සූදානම් නැහැ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.